අයිබෝවන් අප YouTube සංගි පන්ති අත්ත එක් මේේලා එක්කුතුෙලයිනවාවල හමෝම ගොඩක් කාදයෙන් පිළිගන්නවා. ඉතින් දියපුතේ අධාපිම මේ සූදානම් වෙන්නේ හතශ්‍රණී පලවිනිවාරයටනීමද අලුත්ම සංගිත පාඩමක් වලට ඉදිරිපත් කරන්න. ඔගොලන්ට මත්තක ඇති හාය වසරෙද අපි ඉගෙන ගත්තා, රහතක කොමද බිහිුණේ කියලා එතකොට අපේ ශුද්ධ සොර හත්ත එකනනි සුදු පාට ඇතුර ඕගනහක සුදුපාට යතුර තියෙනවේ යයි සුදු පාට යතුර හත භවිතා කලා විධ ීත වාදනය කරන්න ගෑන කරන්න අප ඉගෙන ගත්ත. ඉතිං අද මම කියල දෙට හදන්නේ ටිකක් ඕගන්නකදැහැ බලන්න ඕගන්නකදැ බැලු හමලට තේරෙයි සුදුපාට යතුරු හතට අමතරව ඊට උඩිං කළුපාට ඇතුරු කහිපයක් තියෙනවා නේද? අන්නේ කළුපාට ඇතු මොනවාද ඒකරත් ය කිසි නමක්තියෙන්න්න ඕන අපි සුදු අතුරුවලට ශුද්දසර කියලා කියනවනම් කළු අතුරුවල්ට ත නමක්තියෙන්නප. එහෙනම් අන්නේ කළුපාට යතුර මොනොවද. ඒ කළුපාට ඇතුර සුදි අතරෘත් එක් මොමොහරරි සබඳධ කමක්තියෙනවද. අන්න ඒවගේ කාරණා තමයි අද අපි ඉගෙන ගන්ඩ හදන්නේ. ඉතින් අපි පුංචි ගීතයක් ගායනා කරල බලමු, මම මේ ගීතේ ගායනා කරනවත් එක්කම ඕයාලට තිරේ සටහන් කරන්න, ගීතය ඕගන්නින් අපි වාදනය කරන විදිහ. එතකොට ආලට තේරෙ සුදුපාටය ඇතුරවලට අමතරද මම කලුපාටය ඇතුරුත් භාවිත කරනව කියලා. එතකට වාට තවරටත් තේ කළුපාටය අතුර සුදුපාට ඇතුරු දෙදම එකතු වෙලා ගානයක් හෝවාධනය කරනොට හඩ අර සුදුඇතුරු විතරක් පාවිච්චි කරල වාධනය කරපු ගීතකට පොඩි වෙනසක් තියෙනවා කියලා. එහම් අපි දැන් තිරේ දිහැ බලමු මුකද මේ ගායනා කරන්න වාධනක කරන්න හදන ගීතේ කියලා. උත්ත පත්ත කියවා නුවනලබා හතවත්තගන්නෙ සුුවදිින්පොරවාමිමූුවපිහොඳදරුවෝ දරු විිමුවපිහොඳදරු ඉතින් දුවපුතේ ඔයාල දැක් ම දැන්ගේ ගාය නිසාහ වාධනිකරපු ගීතයේ සුදුපාටය අඇතුරුවලට අමතරව කළුපාටය අඇතුරගේීපයක් භාවිතා කලා. එත්තකට මේ කලුපාට ය අතුරලට හෙෙනම් ොකක්හර නක් යෙන්න්නඕන. දැන් අපිට තවදයක් තේරෙනවය වගේ සුදුපාටය අතුරෝලෙින් විතරක් අපට සංගීතයේ වැඩකටයතු කර නමාරුයි. මේ කී බෝඩ්ඩ හක තියෙන කළුපාටය අඇතුරල්න්නු අපි ප්‍රයෝජන ගන්නඕන. එතුළ හතේ පුංචි වාලට වාලට ගැලපි විතිරිමන්දෙන් පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ කළුපාටය ඇතුරු බිහිවින්න කියලා. අපි මෙහෙමිහිතමු. දැංපුතේ... ගන්න එකක් දිහේ අපි බලපුහම එෙමනතක් ස්වරපරුවක් දිහ බැලුහම අපි සාරීගාමා පාධනී කියලා ඒ ස්වරහත නම් කරනවා. හරීට මේ ස්වරහතට උඩිින් කළුපාට යතුරු කීයක් තියෙනවද බලන්න. දැන්වලට තිරේ බලාගන්න පුළුවන් මේ කළුපාට යතුරු ර්මාණය කිය යෙද කියලා. දැම් බලන්න කළුපාට අතුරු සේරම පහක් තියෙනවා. එතකොට ඒක පිහිටන අම්කිසි පිළිවලකුත්තියෙනවයි කියලා පේනවා නේද. මකක්ද මේ පිි කළුපාටයතුරු දෙකයි පොඩි හිස්තනක් තියෙනවා, කළුපාඩ අඇතුරු තුනයි. එතකොට ඔන්න මං ආය කියනවා සුදුපාටය අතුරු හතක් තියෙනව යටින් සුදුඇතුරු හතට උඩිින් යම්කිසි පිළිවෙලකට කළුපාටය අතුරු පහක් පිහිටල තියෙනවා ඒ පිහිටලතියෙන්නේ කළුඇතුරු දෙකයි හිස්තනකුයි කළුයඇතුරු තුනයි විදිහට. එහෙනම් අපිට තේරෙන් ඕොන දැන් යඇතුරුයි සුදදුද ඇතුරුයි අතර මුොක් හරි සම්බන්ධයඇ තිීනවා කියලා. දෙම්මං වලට පැදිලි කරලා දෙන්නන් ඒ සම්බන්ධ මකක්ද කියලා. දුවේපුතේ කළුපාට යතුරු පාක්තියනවානේ. ඔය කලුපාට ඇතුරු පහයි සුදුපාට යතුරු හතයි එකතු නහාම සේරම සොරගානකයේද, සේරමසොර දොළහයි. එහෙනං ඔයාලා සේරටම කලින් මතක තියාගන්න ඕනේ සංගීතයේ, ස්වර සප්කයක් සතු සම්පූර්ණ සවර සංඛ්‍යාව හතයිනෙ මේ දොළහයි කියලා. අපි හතයි කළෙෙන ග හය වසරදදි එතකටික පොඩේනේ දැන් අපි හතේන තකට අප දැන් ඊටම ලාටිකක් තේරෙනවා. එනිසාදැ තේරුම් ගන්නඩමන්න ඇවත කියනවා කල්ඇතුරු පහයි සුදඇතුරු. හතයි හතයි පහයි එකතුන හම දොළහයි. එහෙනම් මේ හතවසරින්දලා ඔයාලගින් වාර් විභාග ප්‍රශ්නමටටහන්නේ සංගීතයේ සප්තකයක් සතු සම්පූර්ණ සවර සංඛ්‍යාවගේ කියේද කියලා. එතට අපි කියනවා. සප්තකයක් සතු සම්පූර්්ධ සර සංඛ්‍යාව ස්වර දොළහය කියලා ඒ කාරණාවත් හොඳින් මතකතියාගඩ. දැම්ම මායන්න මොනවද මේ කලි අඇතුරු කියලා අඳුරගන්නේ ඒ කොහොමද කියන කාරණාවට. දුවේපුති අපි කීවෝඩගත්දිහැ බැලුහම මේ පේන සුදු යතුරු හත්ත අපි ශුද්ධස්වර කියලනි කියන්නේ. එතකොට ඔය ශුද්ධස්වර වලටම අපි තවනමක් භාවිතා කරනවා ප්‍රකෘතිස්වර කියලා. එහෙනං දැන්වාලට තේරෙනවද යටින් තියෙන ප්‍රකෘති ස්වර හම ැත්තං ශුද්ධසවරනං. උඩින්ක් තෙෙන මනසරද විකෘර්තිස්වර. අපිට න කෙළි ගන්න පු ටින් සුද්පාට යඇතුර ටි ප්‍රකෘතිස්වර උඩින් තිෙන්නේ කලුපාට අතුර ටික විකෘර්තිස්වර. එතකට අපේ ඔන්නදැ ගැලිම් සටනක් හදාගම. මේක වාල මනසි හදාගන්න පුළ මංවල්ඩ රූපසරහනක දිරිපත් කරන්න මනසි අපිදැන් හදාගමු. අපිට ස්වර දොළහක් තියෙනවා. සවරදල පි කොටස් දෙකට බෙදවා. එකක් සුද අතුරු අනිත්ක කලඇතුරු. අපි සුද අතුරට නමක් දෙනවා ශුද්ධසර හෙමනැත්තම් ්‍රෘතිස්වර කියලා. ලි අතුරවලට අපිනමක් දෙනවා විකෘතිස්වර කියලා. එත්තකොට විකෘර්තිසර මොනවද විකෘති වෙන්නේ කොහොමද කියෙන කාරණාව දම්මන් වලට කියල දෙන්න. දේපපුතේ මදැන්වලට ගායනා කරලා පෙන්න්නම් මේ කලිය අතුර සුදඇතු අතු තියන සම්බඳධතාව අපි කොමද ගොන්නනා ගන්න කියලා. ඒ සම්බන්ධතාව ගෙන පැදිලි කරගඩට කලින් මං පුංචි කාරණාව කිස්මතු කරන්න කැමති. ඒ තමයි අපි මේ ගෙන ගන්න පෙරදිග සංගීතයනේ පෙරදිග සංගීතයේ, අපිට යම්කිසි කරුණක් තියෙනවා එක නීතියක් කියලම කියන්නත් බැහැ අපි නමුත් කාරණාවක් විදිට විශේෂ කරණාවක් විදිට එකන ගම ශුද්ධස්වර හතේ සරිගම පදනී කියෙන ස්වර හතේ සාසාහ පා කියන ස්වර දෙක. හොන්දර මතක තියානේ ස්වර දෙක සාපා! සාපා කියන සොර දෙක විකෘති සොර බවට පත්වෙන්න නැහැ කියලා. ඒක කියන්නේ සාපා! හඩ ඉහල පහල ගමන් කරන්න නෑ කිය එක. මොකද විකෘතිසරයක් බවට පත්වෙනවා කියන්නේ ශුද්ධස්වරේ හඩ භාගයක් අඩුවෙනවා හෝ භාගක් වැඩුවීමක් සිද් වෙන්න විකෘතිසරයක් බට පත්වීමේදී. එතකට හොඳර මතකදියාගන්ඩ. ශස්වරය හන්ඩ වැඩිවෙලා විකෘතිවරයක් වෙන්නිත් නෑ. ශාසරේ හන්ඬ අඩුවෙලා විකෘතිසවරයක් වෙන්නෙත් නෑ. පාසවරේ හඬ වැඩිවෙලා විකෘතිසරයක් වෙන්නිත් නෑ. පාසරේ හන්ඬ අඩුවෙලා විකෘතිසරයක් වෙන්නත් නෑ. ඒ කියන්නේ ඇත්තටම. සංගීතයේද සංගීතම භාෂාවෙන් අපිතාගොරො සාපා කියන සොර දෙකේ හන්ඩ එහෙම නැත්තන් චලනයන් ගබන් කරන්න නෑ කියනෙක. තවත්විදිකින් කියනවනම් සාපා කියන සොර දෙකපි අච්චල සොර ගණට ගන්න. අච්චලයි කනමකද චලනයෙන් නෑ කියනගෙන සංගීතති කොමද චලනයවෙන්නේ හඬ එහලොෝ පහලට ගමන්කිීමක් යි දෙකෙන්ක්න සිද්ධවෙන්නේ එතකොට හඳර මතක තියාගන්ඩ. අපි ශුද්ධ සොර හතක්තිනෝ සරිගම පදනී. ඔය සරිගම පදනිස්වර හතෙන් සාපාකන සවර දෙකට සම්බන්ධකම් පවත්න් කළුඇතුර කී බෝඩ් හ එකක ඩින් නෑ ඔය කාරණාවම් තකති අන්ඩ ෙෙන අපි සාපාකන සවර දෙක හඳුන්වනවා மොනනමින්ந்து. අச்சල සොරනමින් ය කාරණාව ඔළවෙ තියාගෙන තමයි අපි විකෘති සවර පහගෙන ඉගනගන්න ඕනේ දේපතිේම මුලින්ම ගෑනා කරන්නේ ආකාරෙන් සාසොරයි. ඊළංඟට ශුද්ධ රීස්වරයයි ගයනනා කරනවා ඊට පස්සෙමංවාලට ගයනා කරලා පෙන්න්නන්නන් සාසාරී අතර තියෙන කළුපාට ඇතතුු කොහොමද ගානා කරන්න කියලාඒ ගයනා කළේ සාසවරයසා දෙම්ම ගයනා කරන්නං ඒ සොරදි අතරතිினார்ර කළුියතුර එතකට වට තේල් නොදැන් මං මුලින්ම කිව්න සසාහිපාாய் චරලයවෙන් නැහැ කියලා එහහිනම් මේ කළියයතුර අයිති වෙන්න කාටද. සාටදර ඊටது. සාචලයිනෙ එනම් මේ කලුඇතු රීග සම්බන්ධතාවත් තියෙන කෙනෙක්කේ අපි මතක තියාගන්න ඕන. අන්න ඒ වගේ දැම්මි තිරේ දිහැබලන්නකු මේ කීබෝඩ් එකේ යාලට පැහැදිලි වෙන ඇති රීගාතරත් සාරීඇත්‍ර කලිුඇතුරක් තිනවා වගේ රී ගාතරත් කළුඇතුරක් තියෙනවා. එතකොට ගා මාතර කිසිම කලුඇතුරක් නෑ. මා පාත්‍ර කලු ඇතුරක් තියෙනවා. පාධාතර කලිඇතුරක් තියෙන. තා නී අතර කලියොඇතුරක් තියෙනවා ඔන්න ඔය පිළිවෙලට තමා කළිියොඇතුර දෙක්ක සහ කළියොතුරු තුන්න පහිටල තියෙන. දැං සා සහ රී කියෙන සවර දෙක අත්තර කලියඇතුරක් තියෙනවා. ඒ කළිියොතුරට අපි සාග ප්‍රභේදයක් කියල කියන්නේ හේතුව සාච්චල නිසා. ඒනං අපි දන්නවා රී ඊළගට තියෙනවා ශුද්දරී එක තියෙනවා ශුද්දරීවල්ට වඩට භාගයක් හඬඩ පහලෙින් තම යරුඩ කලියොතුර තියන්නේෙ ඇයි භාගයක් කියලා කියන්නේ. සා සහ ශුද් එකන්නේ සාසරයේ සහ ශුද්ධ රීස්රය අතර අපි දුර එකක් කෙල හිතුවෝ එකනෙ ටෝන් එකක් කෙලහිතුව ඒ සා සහ මැදින්තිෙන කල්ුඇතුර අර සාසාහ රී අතර තින දුර දෙකට බෙදෙනුව පුතේ. ඒකන්නේ පණහපණහා වගේ වන්න භාග භාගවගේ වන්න බෙදර. ඒ නිසා, සිද්ධන්ත මේ විදිීට අපි බැලුවත් සාග හඬ වැඩුවීමක් තමයි අර කළුපාට අඇතුරින් සිද්ධ වෙන්නේ ඒවගේ ම රේග හන්ට අඩුවීමක් තමයි සිද් වෙන්නේ. හැබැ අපිස්වරට නම දෙෙනනකොට සාට අයිති නමක් දෙන්න. අපි දෙන්න රීට අයිති නමක්. එතකොට මං මෙතරදිම තවදයක් ොයාලට පැහැදිලි කරන්න. යම් කිසි ශුද්ධස්රේක හන්ඩ භාගයක් අඩුවෙනවනම්. අපේ සොරේටිකිනවා කෝමල සොරයක් කියලා. එහෙනන් දැම් මේ සාරයේ ඇතරතින කල්ඩු ඇතුර කෝමලසරයක් නේද. ඒ එක තම අටවලට පැහැදිි කරන්න ඕොනුනේ. එහෙනං අපි මේස්වරිට නමක් දෙනවා කෝමල රිිෂභය එහෙමනැත්තං කෝමල රී කියන ස්වරය. එතකොට සාරී අතර තින කඩුඇතර කෝමලරී. ඒනම් රී ගාත්‍රතින කළු ඇතුරම කදනම දැරීට එක්කනි කම්මනාානේ දැන්ගෙන ඉතුරලයි න්නෙක්ගා ගාට වංගත පැත්තිෙන් ගාාවලහට ාග කඩුලයා කළලු ඇතුරක්තින. එනං එයා කවද කෝමල ගා. ැම් ලට ශුද්ධ ායකයි ශුද්ධ මායකයි අතර කළියොතුරක් තියෙනවද නෑ එහනම් ඒදිින් අතර කළියවතුරක් නැත්තං අපිට ඒකට දාන්න නමක් නෑ. ඊළඟට බලන්න මා පා කියන ස්වර දෙකාතර කළඇතුරක් තියෙනවා. හැබැයි කලින් වගේ ශුද්ධසරට වඩ හට අඩුවෙලානෙේ තියන්නේ මොකක්දන්නවද මාවල්ටොඩ හටඩ භාගයක් වැඩ වෙලානේ ඔන්න බලනමං ගානා කල පෙන්න්නන්නම් මා සොරේෂසෙල්ලාම ශුද්ධ මධ්‍යමේ. ම පාකනු වයවාදනය කරනවාදැ මාපාකෙන සවර දෙකමම අන්නවානේ පාකන සොරේ අචලයිනි ඇයිසාපා අචලයින එනම් පාටත් යාලුවෙක් නෑ මෙතන පාට කළුයාලුවෙක් නෑ කලුපාට අතුර යාළුවෙක් නෑ ඒනිසා එනම් මේ මේ කළු ඇතුර අයිති වෙන්නේ මා කියනස්ොරේට. හැබැයි වෙනසක් තියෙනවා මාට වම් පැත්වෙෙන්නේ මේ කළු ඇතුරතිී නිමාට දකුණුවත පැත්තෙ. ඒක ඇනෙ මට වඩා හඩ භාගයක් වැඩි කියන එක. එහෙනම් මේ කෝමලසරයක් වෙන්න පුළුවන්ද. මේක කෝමල සරයක් වෙන්න බෑයි හඩ වැඩි වෙනවානේ ශුද්ධසරේයට වඩ හඬ බාගයක් වැඩිනම් අපි කියන්නේ. ව සොරයක් කියලා. හොදර මතකතියාගන්ට නම් තීවර සොරයක් යනු කුමක්ද කියලා හැවෝතින් අපි දෙනෙන උත්තරේ තමයි ශුද්ධසරය හන්ට වඩා හ භාගයක් වැඩියෙන් පිටනස්වරය තීවර සොරයක් කියලා. එහෙනම් එහං එයා පාගයාලුවෙක් නෙමෙයි මාගේයාළලුවෙක් අපේ සරේනම් කරනවා තීවරමා කියලා. අපි නැබල්ම ශුද්ධ මායකයි තීවරමායකයි කොමද ගායන කරන කියලා. නයවක්. පාදනි කරනොම්ම දෙවිනිට ගාන කරපික, අප මදධ ම සා මන සුද්ද මධදමට ටිකක් වැඩිපුෘ්‍රතමයි භාගයක් වැඩිපුෘතමයිපි වාදනෙහ ායනය කරන්න. ඊට මස්සි ලන්න පාධාතර ස්වරයක්තිේවා කළුුවඇතුර. පාදාාතර යතුර කවදවත් පාට අඇතිවි ෑන. අපි දන්නට පා්චලයි කියලා එන යා ඇතිවෙනි ධාට. එවගේ දදාට කලින් වම් පැත්තිෙන් තමයි කළ ඇතුර තින්නේ හින ෝමල හසරේ. ල බලට දා නීතර සොරයක්තේ නද කළලුවයඇතුර ඒ අපි හඳන්නනවා කෝමල නී විදිහට ඒ කෝමල නී කියන්නේ දාට කලින්ගෙන හිටයන්නේෙ දැන් නීට තමයි වංගත පැත්තේෙන්මයාා පිහිටත්ලතිී. ඒ නිසා අපපි ඔන්න තව කෝමල සුරයක්ගෙනගත්තා කෝමල නීහන ැන් කෝමලස රොක්කම කියද රී ගා ධා නී කියන සොර හතරක් කෝමල වුණ ඒනං කල්ලු අඇතුරු පහෙන් හතරක්ම මොනුවද සොර එකඇන්නේ විකෘතිසොර පහෙන් හතරක් කෝමලයි එකක් තීවරයි. එ හොදර මතකතියාන්ට රීගාධානී හතර කෝමලයි මාසරේ පමණක් තීවරයි. ඉතින් දුව පුතේ දැන්වල්ට පැහදිලිය ඇති කහොමද මේ කල්ලු යොතුරපා බෙහවුුණේ කියලා අපි නැවත මතක් කිරමක් කරල බලමු කලිියතුරු පහත්තියෙනවා එයින් හතරක් කෝමලයි කෝමල සොර කියලා කියන්නේ ඊට අදාළ ශුද්ධසවරයට වඩා හන්ට භාගයක් අඩුවෙන් පිටන ස්ොර න් ගන්න ්‍රස්ථ යක් දැක් හම ොටේ එකක් දිහ බැලහම හම ොම න්දරගන්නේ. ඒ ොරට ටිං පොඩ රිකෑල් ලක්කහලද න. අන් රිකෑල් ඇන් හාමක ෝමලසෙක් බවට පත් න. එතකොට නිකම ඉතල බ න් යම්කි ොර ප්‍රස්ථයක් යාල ියනොට ේ ම වි ාග ලියන පළිතුරක් කියලා න පිතර ටොයාලා ෝමලසරයක් එන තැනට යට ඉරිෑල ගැහැව නැත්තාං, කොච් ලො හන්ේ වෙන සක්ද වෙන්නන්නේ එතවර ලක්ුණ න්න පුළුව . කට ලකුණු කපනව අන්නේ වගේද දෙවලින් ඔගොලු යම්යම් කාර මත්තක තියාගන්නන කොමද භවිගතතියැිලබ ලුණුගන්නේ ලකුණු දෙන්නෙමන වගේ කාරණාවවලටද එකැනෙ චති ඉරක් පවා ලකුණනක් කියෙනෙ අපි මතක තියාගන්නන වාරය භගවලදි. නැත්තං අපේතුම කෝමල ගායන අවස්ථාවක්තියනවා කියලා. කෝමල ගායන අවස්ථාවක දී යට ඉර දම්මි නැත්තං එක ශුද්දග. එතකොට සම්පූර්ණ අර්ථ දෙකක් තමයි එන්නේ ඉති එනිසා මතක තියා ගන්නන්නේ න රීගාධානී හත්තර කෝමලයි කිය. ඉල අපිගෙන ගත්තක කහොමද. මාස්වරය තේවරයි කියලා මොනද තීවර සොර කියන්නේ ශුද්ධසවරේ හන්ට බඩා හන්ඩ භාගයක් වැඩියෙන් පිහිට ස්ොර. ඉතිම මේ තීවරමා කියන්න සවරය අපි අඳුරගන්නේ ඒ අදාල මාස්වරයටට දක්ුණුඇත පැත්තිෙන් පොඩි ඇලයික් අඳින්න්න ඕන. ඒන්දමතම ඒ මායික තීව්‍රමමාසරයයක් බවට පත්වවෙෙන්නේ හදිසිහරි තීරමාස්රය තීවර සංකකිත අපි දැම්ම නැත්තන් එක ශුද්ධම බව පත්ව වනවා. ඒන්ද අපි හතවසරදය ගැන සෑහන සැලකිිත්වන්න ඕන. එතකට ැන් අපි ඉටිකක් හිතල බලමුූ ශුද්දසර හතක් තිබනාා. විකෘර්තිසර පහක්කකතු වනා එතකොට හතයි පහකතු කරම් කියේද ස්වර දොලහක් බවට පත් වෙලා තියෙනවන්න. දැන් අපිට පුළුවන් එන්නවන මේ වෙනකොට ඕගන්නකක් ඇඳලා එහෙමනත්තයි අඇතුරපූරුවක් ඇඳලා ඒ අතුරපූරයි සුද ඇතුර හත්තයි, කලිය ඇතුරු පහයි, කොහොමද නම් කරන්න කියනෙක. ඒ වගේම දැන් තිරේ දිහ බලන්නකෝ ම මේ රප සරහලට ඔන්න දැ පෙන්ල දයනවා ඉට යටින් තියෙන රුපස හනත් බලන්නටික් එතන තිනම කක්ද. ඔය තියෙන්නේ ස්වර දොල හා පි ියන පිළිවෙල අපි දන්නවා සාපා කියන ස්වර දෙක එක් වර බැගින් තමයි ඇදන්නේ. අනිත් සියලොම ස්වර කීවර බැගින්නදනවද දෙවර බැගින්නේදනවා. එකඇන සා රී දෙකයි, ගා දෙකයි, මා දෙකයි පායකයි ධා දෙකයි නී දෙකයි. එතකොට ඔය දෙක දෙකදාපුූ රීගා මාධානීගෙන සුරවල මා විතරයින චීවර වෙන්නේ මාවලට දුණ පැත්තේඉගෙන දෙවැඩ මායකට දකුණු පැත්තිෙන් අපි චුටය ඇලේරක්ගහන. එතකොට ඒක තීවරමා වෙනවා. රීගාධානී කියන ස්වරහතරේ පළවිෙන රීකයි, පලවි නිගායකයි, පළවි නිදාායකයි, පලවිෙන නීයකටයි යටටිං අපි ඉරක් කඳනා. කට මකදවෙෙන්නේ එතකොට ඒවා කෝමලසර බවට පත්වයනවා. එතකට කොහොමද ශුද්ධසර හතයි විකෘතිසර පාහය එක හම දොළ හපී හරිතම කටින් කියන්නේ මෙන්න මෙහෙමයි. සා කෝමලරී ශුද්ධරී, කෝමලගා ශුද්ධගා ශුද්ධමා තේව්‍රම පා කෝමලදාා ශුද්ධද කෝමලනී ශුද්ධනී අප ச்ச එකතු කරලා. அ අප පළ ල් න්නේ. හවසரிந்த. එකහ වසර වෙනකං. යාට හදම ළුව ේ සද ටපාඩම කිය. ොහද ක කටපාඩ කරගන්න. එක පාට කටපඩ කරගන්න ප කදාව. වබෝධෙන් පාඩ කරගන්න. ස ේ ශද්දර ම ශද්ධග ත ප ශද්ධ ෝමන ශුද්ධන. සපයි කව බැගින් ද දක තිගத்தන. அනිற்றිக்க. ගාධානීහත්‍ර කෝමලයි කළ මතක තියාගත්ත නම් මායක විතරක් තීවරයි කළ මතක තියාගත්ත නම් මේක ලොකු අමරු පාඩමක් වෙන්න කවදාවක් ති මංගිතනවා දැන්වාලට ඒ ගැන සාමන්්‍යෙන් අවබෝධයක් ලැබෙන් ඇති කියලා දැන් අපි ලෑස්ති වෙන්නේ මේ අපිගෙන ගත්ත පෙරදිග ක්‍රමයටනේ ඉටට හත් පසෙෙන්ම වෙනස් බටහිරි සංගිතටනු අපි සවරදලහා නම් කරන විිය ඉති දැන් අපති බැලම හි නම් බටහිර සංගිතටන්නු කොහොමද මේ ස්වරදුලහා නම් කරන්න කියලා දපුුතේ බටහිර් සංගීතෙන් අපි හයේ දිගෙනගෙන තියෙනවා සරිගම පධනීකෙන සොර හතට භාවිතා කරද බටිහිර නාම මොනවාද කියලා අපිCDදFGAB අපි දැනට දන්නේ ඔච්චරයි සරිගම පදනී සමානයිCDEFGAB එතකොට අපේ කලින් ඉගෙනගත්ත කෝමල සොර හතරයි තීවරසොර එකයි කොහොමද අපි මේ බටිර් සංගීතත් එකක ගලපගන්නේ මෙතන දී යාලට මම මුලින්ම දෙයක් කියන්න කැමැති සායිායි අච්චලයි කියල අපි කලින් ඉගෙන ගත්තනේද නීතියක් වගේක්. අන්න ඒක සම්පූර්ණයම අමතක කරලා දන්න. ොද දැම බටේ සංගිත කලට තමයි අපිගෙනගන්න හදන්නේ ඒට කලින්ි අප ැගන්නන තකාරනාවත් තිේවානේ ඒතමයි බටරි සංගීතයේ කෝම සවරවලටකෙන නම්ම කක්ද තීවරවස්සර වලටකෙන නොමකදකින කරාව. දවේ පුතේ? යම්ස්වරයා තියෙන හටඩා වැඩි වෙනෝලං බාගයක් අපඒ එකටගෙන බටරි සංගීතෙන් ශප් නෝට්ස් කියලා එෙමනත්තං තීවර සවර තවරසරවලටිගෙන ශාප්නෝට් කියලා කෝමල වෙනට අපි ෙනන ෆ්ලට්වෙන්වා කිය ෙක් ලට් නෝට් සහ ශාප් නෝටස්ක කියන වර්ගදික තමයි න්න දෙන් අප කකට හැදන්නේ. ඒනිසා දෙැන්වල තීරේ දිහැ බැලූත් මම කොටුසටනක් ඇඳල තියෙන ඔයාලට මේක වඩත් පාසුවන් තේරුන්ගඩ පුළුවන් වෙන විදිහට එකොට මේ කොටු සටහනට අනුව යාලටේනවා ම සොරදො හා පෙරදි ක්‍රමයට නම් කරලා තියෙනවා. දැං අපි කරන්න ඕන මොකද දැන් අපි කරන්න ඕනාා අපි දන්න සොරටික බටහිර ක්‍රමයට යටටිල් ලියයාගන්න. න්න බලට දැන් ඒකත් අපි සාධන්නව අරී ගා මා පාධානයකෙන සොරහතට CDEFGAB තමයි කියන්නෙ කළ දන්න. හරිේන අපේ ඒටිකත් ලියයාගමුදේ න්න දැන් සටහනේ ඒටිකත් ලියවුුණ එතකොට ඉතුරූුණා නේද දැන් හිස් කොටු පහක්. දැුව කොටපහා පුරුවන්න නයෝනි. දැම් මේ කපිට ඕනුන හැටියට පුරුවන්න බැහ. හේතුව තමයි, බටහිර සංගීතයේ සරදලහා නම්කරන ආරෝහණ පිළිවෙ එක ක්‍රමයක් කියලාත්. අවුරෝහණ පිළිවෙලට තව ක්‍රමයක් කියලාත්, ක්‍රම දෙකට අපිට නම්කරගන්න පුළුවන්. එහෙන අපි මුලින්ම බල්ලමු ආරෝහණ ක්‍රමය මොකක්ද්ද කියලා. ආරෝහන ක්‍රමය කියන්නේ පොඩි හන්ඩ කියන්නල් ලොක හඬකට කණ්ඩ විහලට ගලාගෙන නවා කියන එකනේ. එතකොට දැම් මෙතනදී ඔය හිස්කොටු පහ අපි පුරුවදදි. ංකිවනද රහණ කරමේ අප ග ගඩ දන්න කියලා ඔය ආරෝහණ ක්‍රමේට අනුව අපි සාට පස්ස තියන හිස්තන සලගනවා සාග හඬ භාගක වැඩවීමක් විදිහට. එහනං සී කියන එක ශාප් වෙනවා ශාප් වෙන කිය හ බාගයක් වැඩ වෙනවා කියන සී කියන නෝටකට පස්සතින කොටු අපි කොඳ පුරුවන්නේ ශාප් කියලා. ඊළඟට අපද අපට ඉතිබේ මුොන්න දැන් කොටුව පිරිවෙලා තියෙන ඩ කියලා. ඊළඟසරේ මොකක්ද අපි ඒ ද එකේ වැඩවීමක් විදිට දී ශාප් විදිට සලගන හොන්දට මතක තියාගඩ අපි මේ යන්න ආරෝහණ ක්‍රමේ එතුට අප පෙරදි ක්‍රමේ දැ හොලුවින් අයින් කරන්න න අපි අපිට කලින්හම්බෙනසවරය හඬ ඩිරකර තමයි අපි මේ හෙට ගමන් කරන්න. ඔෂාප දදශාප් ඉට පස්සේ ඊ Fෙන් ඕර්ස් දෙ එකක කළඟග තියෙනවා අපට ඊඒ එක ඊ ශාප කරන්න බෑ මොකද එක නීීමිත නමක් තියෙනවා නේ නිසාඊF කියන සොර දෙක හොම තියනවා. දැන් ඊළඟ හිස්තැනට F එක F ශාප් කරනවා. ඊට පස්සේ ජීතියෙනවා ජීයක ජීශාප් කරනවා ඒක ඒ ශාප් කරනවා. ඉළඟට ඉළඟට සාමාන්‍යදියට සාසවරය මනැත්තන් සහි තියෙනවා. ඔන්න ආරෝහණ ක්‍රමේ කොහොමද ස්වරටිකාවේ ශාප්. D ශාප් E F F -sharp, G Gාප්ඒඒ ාප B ඊට පස්සේ C එකන උච්චසාසරය. දැන් ඕක තමයි ආරෝහණ ක්‍රම එකක දැන් මොකක්දවෙලා දෙන්නේ අර හිස්කොටු පහම එකම අවස්ථාවදී ශාප් නෝටස් බවට පත් වෙලා තියන. ඇන එක්ම අවස්ථාවද තීරුසර බවට පත්වෙලා තියනො පි සිදධන්ම විදිට හිතල බලපුහම මේ කිසි වැරදක්න්න හැනේ ඇ අපි අපිට නීතියක් නැහැනි සායිපා අච්චල කියලා එ අපි සාාවලඳං හඩ වැඩිරගෙන තමයිගේ. ඔන්න දැන් අප එන්න හදන්න අවරෝහණු ක්‍රමේයට. බල නවරහුණු කමකොම හැදිලා තියෙන කියලා ඔන්න දකොට උච්චසාපැත්ති අපි පහට එන්නන්න. ඔන්න සීතයනෝ උඩින්ම ඊට පස්සේ බීතියනවා. බී කියන්නෙමොකක්ද නීසොරේ.බ. අඩුවෙනටම කක්ද කියෙනෙ හ ෆ්ලට්ටවා කියන එක එහෙෙනම් දැන් ඔන්න B ෆලට් කරනවා. ඊට පස්සේ ඒ තියෙනවා ඒ ෆලට් කරනවා. ඊට පස්සේ G ඉ පස්සේ Gෆලට් එක F එක E එක E ෆද ෆල් සාමන් විදියට C. දැන්වට තේරනොමැති එක ම අවස්ථාවකදී. විකෘතිසර පහම ෆලට් නෝටස් බවට පත් වනා ඉගැෙන කෝමලසර බට පත්වුණා මෙහෙම උනේ ඇයි අපි පෙරදික ක්‍රමේට කලේ සාපාච්චලයිකෙන න්‍යයායමතයඉදගෙන. දැ මෙතන දෙ අපි සාපාච්චලයිකන ක්‍රමය අමතක කරනවා හේතුවම බටහිරි සවරේ බටහිර සංගීත නිසා ඉතිං එතකොට එක අවස්ථාවද ආරහුණ ක්‍රමේ ශාපලනා නෝට්ස් පාම අවර ඕන ක්‍රමේදයකම අවස්ථාවකද ්ලට් නෝටස් බවටත්ව. කට යාට බලන් ඒතිකම පැහැදිරිවෙන්න්න ඇති ශාප කියන සංේතයේ මොකද කියලාලයිගන්න තේවර ංේතතිය හෑෂ වගේ ලගුණත් තමයි පිදාන්නේ ෆලට් කියෙන සංකේතය සිපල් බීියකරක් ව සකේතයක් තමයි දානවවැල දැන්තරේ බලගන්න පුලුවන් ඒ සංකේත දෙක. එහෙනම් හොඳර මතකදයාගන්්ඩ බටර සංගීතය ආරෝහුණ ක්‍රමේසාහ අවරෝහණ ක්‍රමය කියලා වර්ග දෙකක් තියෙනවා. නම මොකක් වනත් කියවෙන්නක්මදේ. මොකද සාහි රී අතර කළු ඇතුර ඒ දෙන්නව දෙකඩ කරනවනං. සාරීව දෙකඩ කරනවන ය සාටත්වයෙන දුර සමානයි. ඒ කලයොතුර රීටත්තිෙන් දුර සමාන. ඉතින් ඒනිසා සිද්ධාන්තමය වශයෙන් බලපුම මෙතන සිද්ධ වෙලාතියෙන්නේ අප අපේ පෙරදිග ක්‍රමයට බඩා සාම්බලින්ම වෙනස්දත්. මකද අපි සාපාච්චලායගෙන තනී දන්න අපේ සුරභහි කරගත්තේ බටර් සංගීතහෙමනෙමේ සාපාච්චලයගෙන කාරණ අප අමතක කරනවා. ස්වර පිළිවෙඩින් අපි. ් කරගගේ ලාආරෝහණ ක්‍රමේ හොයාගන්නවා ෆලට් කරගෙන විල්ලා අවරෝහණ ක්‍රමය හොයා ගන්න. ඉතින් දුවපුතේ මංහිතන යාල දැම් ටහිරසර දුලලාක්ොහොමද ීකරගන්න කෙනෙකන අවබෝධයක් ලැබෙන් ඇති කියලා නමුත් ඔයාලග හිතේ ගැටඩුවක්කිෙතර වෙලා ඇති. දැන් කෝමල රීකෙනස්වරයට විභාගට මන්නස්වොරේදර බටහිරෙන් කියලා ඇහවෝතිං දෙන උත්තරයමකදමකද සශාප් කියලක්තිේවා ඩීෆලට් කියලක්තිේනවා. සිද්ධාන්ත මේ වශයෙන් දෙකම වරදකුත්නෑ ඔොට ොකක්ද මේ එක්කම ස්ොරයට නම් දෙකක් භාවිතා කරන්නේ ඇයි කියල වලට ගැටළුවක් කෙනව ඇති. ඉතිං මෙතන සංගිතය සම්බන්ධව යම්ගකිස සතාාක් සිදයනවා කර හිතන්ට කීපද දෙන එකතු වෙලා. ඒවගේ වෙලාවට ඔය නම් දෙකම භාවිතා කරන්න නැහැනේ. ඉතිං අර විවාාරික සංගීතිදී අපි සාමාන්‍යං ඔය නම් දෙක දෙක තිබුණට වැඩිපුරම පාවිච්චි කර එක නමක් තියෙනවා. දෙදැ අපිට උනත් නම් කීපයක් තියෙනනේ අපිට දාපු නම් කීපයක් තියෙනවා ඔයා අතරින් වැඩිපුරම පාවිච්චිකට නමත් අපේ නම? ිරම පාවච්ච ුකරන නමත් අපේ නමනෙ දෙකින් ෝකකිවත් වැරදක් නැනි මුත් වැඩිපුරම භවිතාාව ක නෙක්ක නමත්තේෙනන අන්න ඒ වගේ හොඳට බලන්නප ී ෆල්කෙන නම් දෙකින් වැඩිපුරම භවිතා කරන්නේ අපි සාම් විහාරයේදි ාවිච්චි කරන්නේ සීෂාප් කියන නම්. කෝමල ගාාවලට අප වැඩිපපුරම ඒ ලට්කිල් නම භවිතා කරනවා. තීව්‍ර මාවල්ට, ශප කකිල් නම භාවිතා කරනවා. කෝමල දාවලට ඒෆලට්කිල් නම භාවිතා කරනවා. කෝමලනී වලට බෆලට් කිරනම භාවිතා කරනවා. එතකොට කෝමලරී කෝමලගා තීවරමා කෝමලද කෝමලනී වලට සමානයි මම මේ කියන්නේ ස්තීරෝම කියන වචනෙන්නෙම සාමාන්‍ය විවාාරික අපි භාතාකන නම්පා සෂාප් ඊ ෆලට් F ශාප් ඒ ෆලට් බී ෆලට්ගෙන නම්පා භාවිතා කරනවා ඉතින් එතකොට පට ලොක ගැටුවක් ඇතිරගන්න ඔන්න හැයි නම් දෙක දෙක තියෙන්නේ එක නමක් භාවිත කරන පුළුවන් නේදගෙන කාරණා ලොකොටි තන්න්නඔන්න විභාරික සංගීතිදය අරමන්ගේපු නම් ටිකයි ආරෝන අවරෝණ ක්‍රමයට අරම රූප සටහන වරට දක්වල පෙන්නපු. ශපවවියන නෝට්ස් පහයි ලටවේ නෝට් පහ ාත කරන එකන කාර හොඳින් මතකතියා ගත්තම හර. ඉති මංහිතනවවාද බටේර සගීතින් සොරදුල්හනම්රන විදහ ැත්තුවාලට හොඳ අවබෝධයක් ලැබෙන්න්න ඇති කියලා. ඉන් දියපුතේ අද අපේ පාඩම වසන්කරනතමා දැම්ම සූදා නම් වෙන්නේ. අපි මොනා දිගනගත්තේ අපිීබෝඩ්ිකද්‍ය ැලුවම සොරදොහක් දැක්. පො ස්වරදොලහ අප ඇස්සලින්දකිනකොට කලියොතුර පහකොයි සදිය අතු හත්කයි තයනව කියල තමා දක්කේ. එතකට සුදිය අතුර හත්තට අපි ප්‍රෘති සවර කියලත් කිව ශුද්දසර කියලත් කිවවා කලු ඇතුවලට අපි විකෘති සවර කියල කිව්වා. විකෘතිස්වර කොටස් දෙකට බෙදෙනවා කෝමල සහ තේව්‍ර විදිහට, කෝමලසර හතරයි රීගාධාන. තීර ස්ොර එකයි තීවරමා එතකොට ඒවගේ අපි කිව්වා ප්‍රකෘති සර පැත්තිං. එක සුපාට අතුරහත තවත් කොට අස්සදේක බෙදන්න පුුවන් චල සහ චල සොරවිදිහයටට අචලාලයි කියන්නන්නේ කෝමල තීවර බට පත්වෙන් නැති තනියම ස්ථාවර වන්න ස්රවලට. ඒ දෙන්න තමයිසාහසාහපා අර කළ ඇතුර බෞ්ට පත්වුණු චලසොරටික තමයි රීගා මාආධානයකෙන ස්ොරටික. එවගේ අපි ආයි තිගෙන ගත්තා බටහිර සංගීතං කොහොමද? මේ සොර දොළහාට අදාලවතියන විකෘති සර පහ නම් කරන්න කියලා. ඒය අනුව අපි ආරෝහුණු ක්‍රමට, ශාප් වෙනම කියලාත් අවරෝහන ක්‍රමට ෆ ලට්න කියලඇත්තිගෙන ගත්තා. සාමාන විවාාරික සංගීදීද අපි ස්ථීරවක නක් සාමාන විදිර භාවිත කරනවා කියලත් අප ේගෙන ගත්තතා ඔන්නුයි කියන කාරණ හදින් මතකතියාගෙන. පාඩම සාරශයේ විදිහයට පෙරදි ක්‍රමට සොර දොළ හා පිළිවෙලල්ලියන්න බටර ක්‍රමේට සොර දොහ පිළිවෙලල්ලියන්න අපප අදීගෙන ගත්තා. ඉතින් අද මේ ගෙන ගත්ත පාඩම හතවසර යාග පලනි වාර නීමත පාඩමන්න්නේ මුණහරි ගැටලුවක් ඇතිව නිට තිෙනවා. ඒ ව ලාබ ඔගලන්ට පුළුවන් ඩියකට පහලින්තින කමෙන්ට් ක්ෂන එකකින් කමෙන්ටක්විදට ල ගැටලු ඉදිරිපත් කරන්න.ඇගේම තමයි විදැම්මන්දාන ලෙංකකින් හයවසර සොරහත බිහිියුණු පාඩම නැවත නරමන්න. ඒ නරබෝයෙන් පස්ස මේ පාඩම නැරබුව යාලට ලොකු අවබෝධයක් ලැබේ. හත හමද දිය නේ සර දු බවඩ පත් වන හොමතිිනි රනාව. ඉතින් තවදවත අප ේඩිය නබන්ඩ ගුල කැමතිනම් පාඩම්ම එකක් තුවවෙ කැමතිනම් ගලන් කරන්තේන ච නල සබස්ක රප් කලා ෙල්ලයිනක ලික්කරලතියා ගන්න ඔොලන්ගේ යාලුව ොත්තෙක්ක මේ පාඩංශයා කරන්න. එහෙනම් අලුත් හතවසර පාඩමකින් ඔයාල හම්මෙනතුරු හැමෝටම අයිබෝන්